අයිබෝන් සියලු දෙනාට පළමුවෙන් මම සමාවිල්ලා සිටින මට පෞද්ගලිකව මේ වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම සම්බන්ධයෙන් හදිසි අවශ්‍යතාවයක් සඳහා රටින් බැහැර වීමට සිදුවීම ගැන කෙසේ වෙතත් මේ වැඩසටහන මට සූම් තාක්ෂණය හරහා කරන්න පුළුවන් වුණා යම් මේ අඩුපාඩු තුනත් ඒ ගැන පළමුවෙන්ම සමාවිල්ලා සිටිනවා සිස්ටම් චේන්ජ් ගැන ලංකාව දිගින් දිගටම පසුගිය කාලේ කතා කරත් මේක ඉතාමත්ම නූල් බෝලයක් වගේ පැටුණු තත්යකට පරිවර්තනය වෙලා තියෙන්නේ. එක එක්කෙනා තම තමන්ගේ මනසේ තියාගෙන ඉන්නේ වෙන වෙනම සිස්ටම් චේන්ජ් එකක් ගැන. ඒ සිස්ටම් චේන්ජ් එක මොකක්ද කියන එක පිළිබඳව හරි අවබෝධයක් ඇතුව නෙවෙයි කටයුතු කරමින් තියෙන්නේ. රට සංවර්ධනය කරන්න නම් රට ඉදිරියට යන්න නම් අතීතයේදී සිදුවේ වැරදීම් මොනවද කියන එක අයිඩෙන්ටිෆයි කරගෙන ඒ වැරදීම් නිවැරදි කිරීම හරහා ඉදිරියට යන ගමනක් සකස් කිරීමට අවශ්‍ය ක්‍රම වෙනස් කිරීම සිස්ටම් චේන්ජ් එකක් තමයි අපි අත්වසම කළ යුත්තේ. මේ කාරණේදී ගොඩ දෙනෙක් හේතුඵල දහම ගැන අවබෝධයක් නැතුව මේ ඵලයට පමණක් සිස්ටම් චේන්ජ් කියන කාරණේ ගොනු කිරීම එහෙම නැත්නම් ඒ කතා කිරීම හරහා නැවතත් මේක අර්බුදයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. පසුගිය කාලයේ අධ්‍යයනෙන් මට තේරුම් ගිය ආකාරයට සිස්ටම් චේන්ජ් එක හේතුව සොයලා හේතුවට අවශ්‍ය විසඳුම් ලබා දීම හරහා සිදුවිය යුතුයි කියන එකයි මගේ විශ්වාසය. අනුව පහසුදාන කාරණා ඔබ වෙත ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ආර්ථික කඩාවැටීමටත් දූෂණය වංචාව ඉහවහා යෑමටත් දේශපාලකයා විසින් රට මංකොල්ල කෑමටත් බලපාපු ප්‍රධාන කාරණ ගණනාවක් තියෙනවා. මෙන්න මේ කාරණ වෙනස් කර ගැනීම ප්‍රධාන සිස්ටම් චේන්ජ් එකක් හැටියට තමයි අපි අවධානය යොමු කළගත යුත්තේ. එතනදී කතා කරන සාමාන්‍ය අපට මහ පොළවේ පෙනෙන කාරණා වලට වඩා පිටිපස්සට අපිට යන්න සිද්ධ වෙනවා. ඒ ගිහිල්ලා මෙත මේ වැරදුණු තැන්නේ වැරදි කරගන්න අවශ්‍යයි. මෙතනදී වැදගත්ම කාරණේ තමයි රටට එක නීතියක් නොමැතිකම. එක නීතියක් නොමැතිකම කියනගේ ප්‍රධානම කාරණය ගොඩක් දෙනෙක් අදහා ගන්න උඩරට නීතිය පාතරට නීතිය තේසවල නීතිය වගේ කාරණා අභිභව ගිහිල්ලා සෑම පුද්ගලයෙක්ම රටේ සාමාන්‍ය නීතියට යටත් වෙන්න ඕන කියන කාරණේ. අද දේශපාලකයට වෙනම නීතියක් පවතින්නේ, විධායකයේ ව්‍යවස්ථාදායකයට වෙනම නීතියක් පවතින්නේ, අධිකරණයේ වෙනම ආකාරයට කටයුතු කිරීම සඳහා නීති සම්පාදනය වීමෙන් ඇත්ත වශයෙන්ම පවතින්නේ. ඒකම රටේ මිනිසුන්ට වෙනම නීතියක් හැටියට තමයි නීති ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ නිසා අනිවාර්යයෙන්ම මේ නීති රෙගුලාසි විශේෂයෙන්ම මූල්‍ය රෙගුලාසි සම්බන්ධයෙන් ගත්තහම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා සියලු දෙනාම මූල්‍ය විනය ආරක්ෂා කරන ආකාරයට නීති සකස් කිරීම. මෙතනදී වැදගත්ම වෙන්නේ මූල්‍ය රෙගුලාසි අප රටේ සියලුම නීති අද රටේ මූල්‍ය විනයට බලපාන්නේ මේ මූල්‍ය රෙගුලාසි. ඒ මූල්‍ය රෙගුලාසි රෙගුලාසියක් හෙට තමයි පවතින්නේ. ඒ රෙගුලාසි ප්‍රධාන ගණන් දීවි නිලධාරියකින් නතර වෙන ආකාරයට තමයි ඉංග්‍රීසි ජාතිකයන් විසින් එමෙන්නත යටත් වී සමය සකස් කරේ. ඒ සකස් කර නීතිය තමයි අදත් රටේ ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ කාරණේ අනිවාර්යයෙන්ම සංශෝධනය වීමට අවශ්‍ය වෙනවා. මොකද 78 50 ආණ්ඩුකම් ව්‍යවස්ථාව වට පස්සේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ සෙක්ෂන් 52 දෙක සෙක්ෂන් එකේ තමයි පැහැදිලිව කියනවා ඇමතිවරයාගේ නියෝගයන්ට සහ විධිවිධාන විධානයන්ට යටත්ව ලේකම්වරයා කටයුතු කළ යුතුයි කියලා. මෙතනදී ප්‍රධාන නීතිය ඒ විදිහට තියෙනකොට දේශපාලකයාට අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් ඇමතිවරයාට ආයතන රැස්තු කිරීම එහෙම නැත්නම් ආයතන පරිපාලනය කිරීම එහෙම නැත්නම් ආයතනවල මූල්‍ය විනය පවා බලය ඔහුට තීරණ ගැනීමදී යනවා. නමුත් මූල්‍ය රෙගුලාසි වලදී තියෙන්නේ ප්‍රධාන ගණන් දී නිලධාරියා සියලුම ආයතනයේ මූල්‍ය කටයුතු සඳහා වගකිය යුතුයි කියලා. මෙන්න මේවා අනිවාර්යෙන්ම වෙනස් වෙන්න ඕන. මෙන්න මේ හේතුව නිසාද දේශපාලකයා තීරණ අරගන්න. නමුත් ඔහු නීතියට යටත් නැහැ, නීතියට බැඳෙන්නේ නැහැ. මේ සිස්ටම් එක අනිවාර්යෙන්ම වෙනස් වෙන්න ඕනේ. එතනදී මූල්‍ය රෙගුලාසි එක්ක වෙනස් වෙන්න ඕනේ. මූල්‍ය රෙගුලාසි වලදී තීරණ ගන්න පුළුවන් මේ නීතියට යටත් කරන්න. එහෙම නැත්නම් 52 දෙක වෙනස් වෙලා හෝ නැවතරී ඉන්ටර්විට් කරන්න නිර්වචනය කරන්න අවශ්‍යයි. දේශපාලකයින්ට ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා බලය තිබුණත් මූල්‍ය කටයුතු සඳහා බලය නොතිබිය යුතුයි කියන ආකාරයට. මෙන්න මේ වෙනස ඉතාමත්ම වැදගත් වෙනසක් හැටියට මම දකිනවා. ඊළඟට මොකද ඒක ආණ්ඩුකම් ව්‍යවස්ථාව මූල්‍ය සෙක්ෂන් එක යටතේ 140 48 යටතේ
අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුව සතු වෙනවා පූර්ණ මූල්‍ය බලතලෙ. හැබැයි පාර්ලිමේන්තුවට මූල්‍ය බලතල තිබුණාට පාර්ලිමේන්තුව අද සම්පූර්ණයෙන් මේක අතහැරලා තියෙන්නේ. අතාරින්න ප්‍රධාන හේතුව ඇමති මණ්ඩලයේ විසින් මූල්‍ය රෙගුලාසි මංකොල්ල කන තත්ත්වයට පත් වෙලා ඒක අධික විධායකයයි විධායකයත් මූල්‍ය රෙගුලාසි භාවිතා කරනවා විධායකයත් මූල්‍ය කටයුතු සිදු කරන තත්ත්වයට පත් වෙලා තිනවා. මෙන්න මේ නිමරදි කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා සිස්ටම් චේන්ජ් එකක් ජනතාව ඉල්ලන්නේ මෙන්න මේ සිස්ටම් චේන්ජ් එක අනිවාර්යයෙන් මේ නිසා මේකට මුල් තැන දීලා මූල්‍ය රෙගුලාසි රටේ නියමාකාරයෙන් පවත්වා ගැනීමට කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟ වැදගත්ම කාරණේ තමයි දේශපාලකයා භුක්ති රටම භුක්ති විඳින තත්ත්වයට පරිවර්තනය වෙලා තිනවා. මම හිතන්නේ මේක ඉතාමත්ම වැදගත් කාරණයක් කියලා අපි සීමාව ඉක්මවා ඇති අති අනීතික වරප්‍රසාද ඉවත් කිරීම මෙන්න මේක තාමත් වැදගත් සිස්ටම් චේන්ජ් එකක් හෙට ඉදිරියට ගේන්න අවශ්‍යයි. මම හිතන්නේ මේකට අවශ්‍ය නීති පදනම මේනකොට සකස් වෙලා තියෙන උදාහරණයක් හෙට කිව්වොත් එහෙම හිටපු ජනාධිපතිවරයා තමන්ගේ නිවාස දෙකක් වෙන් කර ගැනීම කියන කාරණේදී සුප්‍රීම කෝට් එක අනිවාර්යෙන් පැහැදිලිව කිව්වා ඔහු විසින් හැන්ඩල් කරපු ඔහු විසින් මූලිකත්වය දුන්න කැබිනට් එකේදී ගත්ත තීරණයක් නිසා මේ තීරණය බලරහිත කරා. එවනම් පාර්ලිමේන්තුව හැම වෙලාවෙම පාර්ලිමේන්තුව වරප්‍රසාද සියල්ලම පාර්ලිමේන්තුවට ඕන විදිහට තමයි පාර්ලිමේන්තුව අරගෙන තියෙන්නේ. මම හිතන්නේ ඒවත් ඉස්සරහට අපි කතා කරොත් මේවත් ඇත්තරම නීති විරෝධී කියන කාරණයට ඉතාමත්ම පැහැදිලි සාක්ෂියක් මෙතන තියෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව විසින් අද ලබාගෙන තියෙන සියලුම වරප්‍රසාද යම් ආකාරයකට සීමා කිරීම අත්‍යවශ්‍යයි. ප්‍රධාන වශයෙන්ම වංචා කරලා නීතිය නිදහස් වීමට තියෙන බලය ඉතාමත්ම බරපතල ලෙස රට අද විනාශයට පරිවර්තනය කරලා තියෙනවා. මේ නිසා මිනිසුන් බලාපොරොත්තු වෙන මෙතන රටේ ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රධාන වැදගත් සිස්ටම් චේන්ජ් එකක් තමයි මෙන්න මේ කාරණය. මොකද දේශපාලකයාටත් රටේ නිලධාරීන්ටත් විධායකයාටත් විධායකත් නීතිරයටත් අතර ඔවුන්ට අනවශ්‍ය වරප්‍රසාද නොලැබිය යුතුයි. ඔහු අනවශ්‍ය වරප්‍රසාද භුක්ති නොවිඳිය යුතුයි. අද ප්‍රාදේශීය දේශපාලකයා ඔහු ප්‍රාදේශීය මට්ටමේ කරන සියලුම වැරදි වලට ඔහු බැඳීමට පරිවර්තනය පත් වෙන්නේ නැහැ. මේ වරප්‍රසාදයට ඔහු නිදහස් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා මූල්‍ය වැරද්දක් කරත් එහෙම නැත්නම් වෙනත් දූෂණයක් කරත් ඔහු සාමාන්‍ය නීතිය යටතේ වැරදි කරුවෙක් බවට පරිවර්තන ආකාරයට මේ බලතල සීමා කිරීමට අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔහුට දෙන මේ අසීමිත ආරක්ෂාව නීතිය අභිබවා දූෂණය කිරීමට දූෂිත හැසිරීම කිරීමට දෙන වග බලය අහිමි කරන ආකාරයට අනිවාර්යයෙන්ම සිස්ටම් චේන්ජ් වෙන්න ඕනේ. ඒ සිස්ටම් එක සඳහා කාරණා ගොඩක් තියෙනවා. වෙනස් විය යුතු කාරණා ඉහළ ඉඳලා පහළටම සෑම නීතියක්ම ඔහු මේ ඔවුන්ට අනවශ්‍ය බලයක් භුක්ති විඳින තමයි සකස් වෙලා තියෙන්නේ. මේක පටන් ගත්තොත් යම් තැනකින් අපිට කරන්න පුළුවන්. ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන්ම විධායකයට ලබා දීලා තියෙන අනවශ්‍ය බලතල දේශපාලකයට ලබා තියෙන අනවශ්‍ය බලතල විශේෂයෙන්ම ජනාධිපතිවරයාට තියෙන මුක්ති පවා අවසාන කරන්න ඕන. විශේෂයෙන්ම ඔහුට මූල්‍ය රෙගුලාසි කඩ කිරීමට තියෙන මුක්තිය තනික්‍රම ඉවත් කිරීම අත්‍යවශ්‍යයි. මොකද තීරණ ගැනීම අද ප්‍රධාන ප්‍රශ්නයක් බවට මේක පරිවර්තනය වෙලා තිනවා. මේ යටතේම තමයි මම හැම වෙලාවෙම සාකච්ඡා කරන්නේ ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක රටේ මුදල් ඇමති නොවිය යුතුයි කියලා. ඔහු මුදල් ඇමති වීම තමයි රටේ බංකොලොත් වීමට ප්‍රධානම හේතුවක් හෙට මම දකිනවා. 2000 මේ පහුගිය දශක දෙක තුළදීම ඔහු ජනාධිපතිවරයා හැටියට ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයාට කටයුතු කිරීම නිසා මුදල් අමාත්‍යාංශය ජනාධිපතිවරයාගේ බලතල භාවිතා කිරීමට හැම වෙලාවෙම පටන් ගත්තා. ඒ අනුව ඔහුට අවශ්‍ය මොකද්ද? ඒක පාර්ලිමේන්තු අනුමත කිරාහව නොකරා ඔහු අවශ්‍ය මුදල් අත්විඳීමටත් අවශ්‍ය ණය මුදල් ලබා ගැනීමට ණය ඕන තැනකින් ණය ලබා ගැනීමටත් ඕනෑම පොලියකට ණය ලබා ගැනීමටත් වගේ කිසිම පාලනයක් නැති පාදන විදියට මුදල් භාවිතා කිරීමටත් තම තමන්ට ඕනෑ විදිහට මුදල් භාවිතා කිරීමත් කියන කාරණා සියල්ලටම යොමු වුණා. මෙන්න මේ නිසා අනිවාර්යයෙන්ම සිස්ටම් චේන්ජ් එකේදී වැදගත්ම සිස්ටම් චේන්ජ් එකක් වෙයි දේශපාලකයා මේ රටම භුක්ති විඳින දේශපාලකයාගේ වරප්‍රසාද සීමා කිරීම විශේෂයෙන්ම මූල්‍ය බලතල සීමා කිරීම ඉතාමත් වැදගත් කාරණයක් හැටියට අපි සිස්ටම් චේන්ජ් එකේදී හඳුනාගත යුතුයි. ඊළඟට විවස්ථාදායකට නුසුදුසුසම්පත් කිරීම කියන එක ඉතාමත් බරපතල පාරණයක් බවට අපි අද දකිනවා. විවස්ථාදායකේ හිස් මිනිසුන්ගෙන් පිරලා තියෙනවා කියන එක ඉතාමත් පැහැදිලි. ඒක මුළු රටම අද පිළි අරගෙන තියෙනවා. ඊළඟට විධායකයේ ඵල රහිතයි කියන එක ඉතාමත් පැහැදිලිව රටට ඔප්පෙලා තිනවා. මේ කාරණා දෙක නිසාම තමයි ගෞරවනීය විධායකයක් සහ විවස්ථාදායක රටට අවශ්‍යයි කියන වෙනස සිස්ටම් චේන්ජ් එකක් යටතේ අනිවාර්යයෙන්ම ජනතාව ඉල්ලා සිටින වෙනසක් හැටියට දකින්න ඕනේ. මෙතනදී වැදගත්ම වෙන්නේ අපිට
රටට මෙතනට මේ 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 කාරණය වීමේදී ප්‍රධාන කොටස් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි දේශපාලන පක්ෂය විසින් නුසුසු පුද්ගලයන් නොමිනේෂන් දීම. ඒ දෙන්නේ හැම වෙලාවෙම රටේ තෝරාගත් දූෂිත කොටසකට දීම හරහා විශාල වියදම් කිරීම මට්ටමට පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ ඒ ඉදිරිපත් කරන පුද්ගලයන් තෝරා ගැනීමේදී බරපතල වියදම් රටාවකට රටක් පෙළඹෙලා තියෙනවා. මෙන්න මේ නිසා මේ දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය අනිවාර්යයෙන්ම කොට්ටාස ක්‍රමය දක්වා අනිවාර්යයෙන්ම සිස්ටම් චේන්ජ් එකකට වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි බුද්ධිමත් පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ ගිහිල්ලා මේ රට වෙනසට භාජනය කරගන්න පුළුවන් වෙන්නේ. අද පාර්ලිමේන්තුව කියන්නේ තනිකර හිස් මිනිසුන්ගේ පිරුණු ආයතනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඔවුන් සියලු දෙනාම 17 ව්‍යවස්ථා සංශෝධන අත උස්සපුවා ඉන්නවා. 18ටත් ඒගොල්ලෝ මත උස්සලා 19ටත් අත උස්සලා 20ටත් අත උස්සලා ඊට 21ටත් අත උස්සනවා. නමුත් මේ සංශෝධන අතර අහසට පොළව වෙනස්කම් තියෙන සංශෝධන. නමුත් එකම පුද්ගලයෙක් කිසිම කතාවක් නැතුව මේ ඔක්කොටම අත උස්සලා දෙන එකකින් අදහස් වෙන්නේ කිසිම හැඟීමක් හෝ දැනීමක් නැතුව, එහෙම නැත්නම් රටේ අභිවෘද්ධිය ගැන හිතන්නේ නැතුව තමයි ඔවුන් නීති සම්මත කරන්නේ. ඒක සම්මත කරන ප්‍රධානම හේතුව ඔවුන්ට නීතිය පිළිබඳ අවබෝධයක් නොමැති වීම ප්‍රධාන වශයෙන්ම. විවස්ථා දායකය කියන වචනේ පිළිබඳ වටිනාකමක් ඔවුන් තේරුම් අරගෙන නැහැ. ඇත්තටම විවස්ථා දායකය කියලා කියන අදේක පාර්ලිමේන්තුව කියන වචනට පරිවර්තනය කරන. පාර්ලිමේන්තුව කියන්නේ ගමේ කැමිනිසුන්ගේ කැමැති පුද්ගලයා ගිහිල්ලා ඕනෑම ඔවුන්ට ඕන දෙයකට අත උස්සන මට්ටමට පරිවර්තනලා තියෙන නිසා අනිවාර්යයෙන්ම මේ වෙනස අනිවාර්යෙන් අපිට අවශ්‍යයි. සිස්ටම් චේන්ජ් එකේදී මේ විවස්ථා දායකයට සුදුසන් පත් වෙන විවස්ථා දායක නිසා විදාගෙන දෙකටම සුදුසන් පත් වෙන සිස්ටම් චේන්ජ් එකකට අනිවාර්යයෙන්ම රට ගමන් කරන්න අවශ්‍යයි. රට ප්‍රධාන වශයෙන් පසුගිය කාලේ කඩාවැටෙන බලපා ප්‍රාඥය තමයි මේ දුප්පත්කම නඩත්තු කිරීමේ දේශපාලන සංස්කෘතිය. මේ සංස්කෘතිය ඉතාමත් බරපතල ප්‍රශ්නයක් රටට ගෙන දෙනවා. මොකද හැම විටම දේශපාලකයා තමන්ගේ ප්‍රතිරූපයේ ගොඩනැගීම සඳහා රාජ්‍ය මුදල් වැය කිරීමේ ක්‍රමවේදයට ගමන් කරමින් තමයි පසුගිය කාලේ දිගින් දිගටම සිද්ධ වෙන්නේ. අපි නිවාස සංවර්ධනය ගත්තත්, පාරවල් හැදීම ගත්තත්, එක එක් දිස්ත්‍රික් සංවර්ධනය ගත්තත්, හම්බන්තොට සංවර්ධනය කරනවා ඒක ජනාධිපතිවරයෙක් ඇවිල්ලා, පොළොන්නරුව සංවර්ධනය කරනවා තව ජනාධිපතිවරයෙක් ඇවිල්ලා, මේ මොකටද මෙහෙම කරන්න කියන එක ඇහුවොත් එහෙම ඔහු මේ මගේ මට ඡන්දි දුන්න මිනිස්සු කියනවා මිසක් රටේ වැඩපිළිවෙල පිළිබඳව ඔවුන්ට කිසිම හැඟීමක් ඇත්ත වශයෙන්ම නැහැ. ඒ නිසා මේ දේශපාලකින්ගේ නම් වලින් ආයතන ගොඩනැගීම තමන්ට සුදුසු ආකාරයට මේ විදිහට වියදම් රටා ඇති කිරීම දිගින් දිගටම සිද්ධ වෙලා දිනවා. ඒ නිසා මෙන්න මේ ඡන්ද පදනව ශක්තිකයේ තත්ත්වමත් කිරීමට මුදල් වැය කිරීම කියන කාරණය නතර කරලා රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලුම දෙනාට පොදු වැඩපිළිවෙලකට යන ක්‍රමවේදයකට මේ සිස්ටම් අනිවාර්යයෙන්ම චේන්ජ් වෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් තවදුරටත් මේ රට ඉදිරියට ගෙනියන්න හැකියාවක් නැතුව යනවා. ඒ නිසා මේ දුප්පත්කම නඩත්තු කිරීමේ දේශපාලන ක්‍රමය තනිකරම රටෙන් ඉවස් වෙන ආකාරයට මේ සිස්ටම් චේන්ජ් එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන. ඒ නිසා ආර්ථිකය ගොඩනැගීම කියන කාරණේදී මේ වියදම් රටාව ඉතාමත්ම තදින් පාලනය වීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට සිස්ටම් එක අනිවාර්යයෙන්ම වෙනස් වීම සිදුවිය යුතුයි. ඊළඟට සේවා ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකය සකස් කරගන්නවා. අපි සන්නි ක්‍රම සේවා ආර්ථිකය තමයි අද රට ගමන් කරන්නේ. කිසිම පසුගිය අවුරුදු 20ක 30ක දේශපාලන ඉතිහාසයේ කිසිම විදිහක නිෂ්පාදන ආර්ථිකයක් අගේ එකතු කිරීමේ ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක්, ස්වයං රැකියා උත්පාදන වැඩපිළිවෙළක්, ඊළඟට ස්ථාවර ජීවන රටාවක් ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ඇත්ත වශයෙන්ම සිදු වුණේ නැහැ. මට මතකයි මේ පෞගේ දවස්වල දිගින් දිගටම මේ පසුගිය ආණ්ඩුව ගෙනම හැම ගෙදරටම පෙළඳසැලක් කියලා සංකල්පයක්. මට තේරෙන්නේ නැහැ මේ මොනවද මේ පිස්සු විකාර කියලා. මොකද සේවා ආදායම ගොඩනැගුණට ජාතික ආදායම ගොඩනැගීමක් වෙන්නේ නැහැ. ජාතික ආදායම සේවාවක් එන්න ඕනේ. එකතු වගේ එකතු කිරීමේ ක්‍රමවේදයක් සමගම. ඒ නිසා අගේ එකතු කිරීමේ ක්‍රමවේදයට තල්ලු වුණු වැඩපිළිවෙළක් නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි. මහජනතාව ඉල්ලන වෙනස මේකයි. ඒ අනුව රටට පුළුවන් වෙනවා නිෂ්පාදන වැඩපිළිවෙළ පෞද්ගලික අංශයේ නිෂ්පාදන වැඩපිළිවෙළ සාර්ථක කරගන්න. ඒකම අගේ එකතු කිරීම කරන පුද්ගලයන්ට අගේ එකතු කිරීම නිෂ්පාදන කර්මාන්තශාලා රටේ ගොඩනගන්න. අද මේ සියලුම දේවල් පිටරටින් ගෙන්නන මට්ටමට පරිවර්තනය වෙලා තියෙන නිසා තමයි මේ ඩොලර් ප්‍රශ්නේ ප්‍රධානම කාදයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ලංකාවේ තියෙන සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලින් නිෂ්පාදනය කරපු සියලුම දේවල් ඉම්පෝර්ට් කරලා භාවිතා කරන පත්තර රට පහුගේ දශක දෙක තුන තුළදී පරිවර්තනය වුණා. ඒ නිෂ්පාදන කර්මාන්ත සම්පූර්ණයෙන් වැසී ගියා. නැවත ඒවා ගොඩනගන්න, නැවත ඒවා
ආරම්භ කරන්නම්. නිෂ්පාදනයේ කර්මාන්ත වලට අනිවාර්යයෙන්ම විදේශ ආරක්ෂාව ලබා දෙන්න ඕනේ. විදේශ වෙළඳපළේ තියෙන ආරක්ෂාව යම් ආකාරයකට ලබා දෙන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ රට ක්ලෝස් ඉකොනොමිය එකේම නැත්නම් සංවෘත කරන්න කියන කාර්යය නෙවෙයි. එතනින් අදහස් වෙන්නේ යම් ආකාරයකට ලෝකයේ ඕනෑම රටකට මේ සහනය ලබා දීලා තියෙනවා. තමන්ගේ ආර්ථිකය ආරක්ෂා කරගන්න අවශ්‍ය කස්ටම් ඩියුටි සිස්ටම් එක සකස් කර ගැනීම, රේගුබද සිස්ටම් එක සකස් කර ගැනීම බලය ඒ රටට තියෙනවා. ඒ නිසා මෙන්න මේ සිස්ටම් චේන්ජ් එක රට මහා ජනතාව ඉල්ලන ප්‍රධාන සිස්ටම් චේන්ජ් එකක් ඇට අපි දකින්න ඕනේ. ඊළඟට ආහාර සුරක්ෂිතතාව රට ඉල්ලන තවත් වැදගත් සිස්ටම් චේන්ජ් එකක් තමයි දේශීය දේ අගය කරන නැවෙන්නතුරු බලා නොසිටින ඩොලර් මත අධික විශ්වාසය තබන ගොවියා පෝසතක ගොවියා දුප්පතුන් බවට පරිවර්තනය කරන ක්‍රමයක් අපි පවත්වාගෙන යන මට්ටමට තමයි පසුගිය කාලේ දිගින් දිගටම පත් උනේ. ඒ නිසා ලංකාවේ දේශීය මේ සියලුම දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන් ඩොලරයකට ප්‍රධාන ප්‍රෙෂර් එකෙන් 25% තියෙන මේ කෘෂි ආර්ථිකය කෘෂි කර්මාන්තයට අවශ්‍ය කෑම බීම ගෙන්වීමට. නමුත් මේ සියලු දේවල් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා දේශීය ගොවියාට ගරු ගාම්භීරව ජීවත් වීමට සාධාරණ මිලක් ලබා දෙන ඒකම අපිට අපේ ආහාර අපි නිෂ්පාදනය කරගන්න ආහාර සුරක්ෂිතතාවයක් තියෙන සිස්ටම් එකක් රටට අවශ්‍යයි. අන්නේ සිස්ටම් චේන්ජ් එක මේ රට අද බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ අනිවාර්යෙන් සකස් කරගන්න අවශ්‍යයි. ඒකම දේශීය සම්පත් විදේශිකයන්ට සතු නොකරන වැඩපිළිවෙළක් අනිවාර්යෙන් සිස්ටම් චේන්ජ් එකක් රටට අවශ්‍යයි. අද සියලුම දේපළ රටේ වත්කම් විකුණාගෙන කන වැඩපිළිවෙළක් තමයි අත් වශයෙන්ම තියෙන්නේ. නමුත් ඒවා දේශීය කර්මාන්තකරුවන්ට දේශීය නිෂ්පාදකයන්ට දේශීය ව්‍යාපාරිකයන්ට ඒවා කරන්න පුළුවන්. නමුත් ඒ කිසි දෙයක් දේශීය වශයෙන් දෙන්න ලෑස්ති නැහැ. මොකද හේතුව කොමිස් ආර්ථිකයකට ගොඩනැගිලා තියෙන්නේ. දේශපාලකයා කොමිස් ආර්ථිකය මත කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වන නිසා හැම විටම දේශීය දේවල් විදේශයට විකිණීමේ වැඩපිළිවෙලකට තමයි හැම වෙලාවෙම ගමන් කරන්නේ. නිසා දේශීය සම්පත් විදේශිකෙන්ට ලබා නොදෙන, ඩැහැ ගැනීම ඩිඩ නොදෙන, ඒකම දේශීය අගය එකතු කිරීමේ කර්මාන්ත දේශීය ස්වදේශිකයන් සතු කරන වැඩපිළිවෙලකට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි. ජනතාව බලාපොරොත්තු වෙන වැදගත් සිස්ටම් චේන්ජ් එකක් ඇරිට ඒක හඳුන්වන්න ඇත්ත වශයෙන්ම පුළුවන්. ඊළඟට බුද්ධිමත් ඡන්ද ක්‍රමයක් අනිවාර්යෙන් අවශ්‍යයි රටට. අඩු වියදම් සහිත අද රටේ ඡන්දය සඳහා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. ජනාධිපති වර්ණයක් තිබීම සඳහා එක පක්ෂයක් බිලියන 3ක් බිලියන 4ක් බිලියන 5ක් වියදම් කරනවා. ඒකම මන්ත්‍රීවරයෙක් වීම සඳහා දිස්ත්‍රික්කයෙන් ඡන්ද ලබා ගැනීමට අවමසෙන් කෝටි 4ක්වත් කෝටි 5ක් වියදම් කරන්න අවශ්‍යයි. මේ තත්ත්වය යටතේ බුද්ධිමතෙකුට මේ වගේ වියදමක් කරලා පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුද්ධිමතුන් සහ රටට ආදරය කරන පුද්ගලයන් විවස්සදායකට තෝරා ගැනීමේ ඡන්ද ක්‍රමයක් ඒ නිසා අවශ්‍යයි. ඒ ඡන්ද ක්‍රමයේදී වැදගත්ම වෙන්නේ මිනිසුන් කුලල් කා නොගන්නා ඡන්ද ක්‍රමයක් සහ කාලයස සම්පත් අපතේ නොවන ඡන්ද ක්‍රමයක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ පරිවර්තනය කිරීමේ වැදගත්ම කාරණයක් හෙට තියෙන මේ ඩිස්ත්‍රික් බේස් එක අනිවාර්යයෙන්ම කොට්ටාස මට්ටමට පරිවර්තනය වීම අත්‍යවශ්‍යයි. ඒකම ජනාධිපති ක්‍රමය යම් ආකාරයකට වියදම් අඩු ජනාධිපති ක්‍රමයක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. මේ දෙක එකට තිබීම හෝ එහෙම නැත්නම් ඒ වගේ මේ තෝරා ගැනීම ක්‍රමවේද වෙනස් කිරීම හරහා අනිවාර්යෙන් මේ වෙනස දකින්න ඕනේ. ඒ නිසා සිස්ටම් චේන්ජ් එකේ ඉතාමත් වැදගත් කොටසක් ඇරිට මේ කාරණේත් අපි දකිනවා. ඒ නිසා ඒකට අවශ්‍ය වෙනස්කම් ටික කරගන්න ඕනේ. ඊළඟට ස්වාධීන රාජ්‍ය සේවාවක් ඇති කිරීම ඉතාමත් වැදගත් කාරණයක් ඇරිට අපි දකිනවා. දේශපාලකින්ගේ අතපීමෙන් නොහැකිව අද දේශපාලනේ සම්පූර්ණයෙන් මතපෝලා සෙක්ෂන් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ සෙක්ෂන් 52 දෙකත් සෙක්ෂන් 55 වගේ සෙක්ෂන් ගත්තන් පස්සේ තනිකරම රාජ්‍ය ප්‍රධානීන් පත්කිරීම බලය පාර්ලිමේන්තුවට ලබා ඇමති මණ්ඩලයට ලබා දීලා තිනවා. ඒ අනුව සියලුම ආයතන දෙපාර්තමේන්තුව අද ඇමතිවරයාට ගැති මට්ටමට පරිවර්තනය කළ තැන මෙන්න මේවා වෙනස් කරන නිසා වගන්දි 52 දෙකත් වගන්දි 55 රටට බරක් නැති රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා නැවත සැලසුම් සහගත රාජ්‍ය සේවයක් ගොඩනගා ගන්න අවශ්‍යයි. ඒ නිසා රාජ්‍ය සේවයේ දැනට ඉන්න ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ලෝකයේ තියෙන ලොකුම රාජ්‍ය සේවයේ එක පුද්ගලෝ 18ක් වගේ දෙනෙකුට රටේ ඉන්න එක රාජ්‍ය සේවකයෙක් ඉන්න මට්ටම රාජ්‍ය සේවය 17 ලක්ෂයකටත් වඩා වැඩි ප්‍රමාණයකට පරිවර්තනය වෙලා තියෙනවා. නමුත් මේ 750,000කට සීමා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් හෙට්ටම මම දකිනවා. හැබැයි එතනදී රාජ්‍ය සේවයේ අකාර්යමාන්න අකාර්යක්ෂම වෙන ප්‍රධාන හේතුව තමයි දේශපාලකයන්ගේ මැදිහත් වීම. ඒතකොට දේශපාලන මැදිහත් වීම සම්පූර්ණයෙන් අයින් කරනව සමගම රාජ්‍ය සේවකයට සාධාරණ වැටුපක් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. එතනදී රාජ්‍ය සේවකයාට අවශ්‍ය වැටුප ලබා දීම වැටුප් වැඩි කිරීම කරන අතරතුරදී රාජ්‍ය සේවය
යම්මාකාරයකට සීමා කිරීමත් ඉතිරි කොටස් අගේ එකතු කිරීම කර්මාන්තවලට යොමු කිරීම නැත්නම් විශේෂයෙන්ම ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප්ස් වගේ දේවල් ගොඩනැගීම හරහා අපේ තිබුණු නිෂ්පාදන කර්මාන්ත නැවත ගොඩනගා ගන්න පුළුවන්. ඒ අනුව අපිට දේශීය දේවල් නැවත දේශීය නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ වගේ රාජ්‍ය සේවයක් ගොඩනගා ගැනීම තමයි ජනතාව ඉල්ලන වැදගත්ම තවත් සිස්ටම් චේන්ජ් එකක් වලට පරිවර්තනය වෙන්නේ. මොකද අද රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම ජනතාවගෙන් ඉවත් වෙලා. ඒ නිසා ජනතාව වැළඳ ගන්න රාජ්‍ය සේවයක් ගොඩනගා ගන්න අවශ්‍යයි. ඒ ජනතාව වැළඳ ගන්න රාජ්‍ය සේවය ගොඩනගා ගන්න රාජ්‍ය සේවකින් සංඛ්‍යාව අඩු කිරීමත් ඔවුන්ගේ පඩි වැඩි කිරීම කියන කාරණයත් කිරීම හරහා අපිට පුළුවන් වෙනවා අලුත් වැඩපිළිවෙලකට යන්න. ඒ නිසා ඔවුන් රටට සේවය කරන ජනතාව වැළඳ ගන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා සිස්ටම් චේන්ජ් එක කියලා මහජනතාව ඉල්ලන තවත් වැදගත් චේන්ජ් එකක් හෙට මේ සටහන් කරගන්න පුළුවන්. ඊළඟට රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අත්‍යවශ්‍යයි. සෑම විටම ළඟා විය හැකි අසමත් කිරීම වෙනුවට සමත් කිරීමේ ක්‍රමයක් සකස් කරගත්ත ජාතික ආදායම දායක වීමට දැනුම් පද්ධතියක් සකස් කරන රටට ආදරය කරන සමාජයක් සඳහා ආදරය කරන මිනිසුන් ගොඩනගන අධ්‍යාපන ක්‍රමයක් මා ජනතාව ඉල්ලා සිටිනවා. මේක අත්‍යවශ්‍ය තවත් වෙනස්කමක් හෙට මම දකිනවා. වෙනම සාකච්ඡා කරලා රටට අවශ්‍ය ශ්‍රම බලකාය ගොඩනගන සිස්ටම් එකක් අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම මෙතනදී කෙරෙන්න අවශ්‍ය වෙනවා. මේ නිසා ජනතාව ඉල්ලන තවත් වැදගත් සිස්ටම් චේන්ජ් එකක් හෙට මෙය දකින්න පුළුවන්. යාවත් කාලීන නීති පද්ධතිය ඉතාමත් වැදගත්. ලංකාවේ නීතිපත්‍ය අවුරුදු 100 ගාණක් සමහර ඒවා පරණයි. ඒ පරණ නීතියකින් අපට පුළුවන්කමක් නැහැ රටක් වෙනස් කරන්න. ඒ නිසා සෑම වසර 3කට වරක්ම යාවත් කාලීන වූ ගෝලීය ආර්ථිකයට ගැලපෙන එකම පුරවැසියන්ට සමසේ සලකන නීති පද්ධතිය ගොඩනැගීම අත්‍යවශ්‍යයි. ඒ නිසා පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම මේ ගොඩක් පනත්වලින් පිට අද රට දුවන මට්ටමකට පරිවර්තනය වෙලා තියෙනවා. මේ ඔක්කොම නීති පද්ධතිය ඇතුළට අරන් ඒව කරන්න ඕනේ. ඒ කරන අතරතුරදී හැම නීතියක්ම අවමසයෙන් වර්ෂ 3කට වරක්වත් නැවත සලකා බලලා නැවත වෙනස්කම් කරන්න තියෙනවනේ. වෙනස්කම් කළා රටට ගැළපෙන නීති පද්ධතියක් අනිවාර්යෙන් සකස් කිරීමට අවශ්‍යයි. මේ නිසා ජනතාව ඉල්ලන තවත් වැදගත් වෙනසක් සිස්ටම් චේන්ජ් එකක් හෙට මේ සලකන්න පුළුවන්. ඊළඟට වටිනාකමක් ඇති විදේශ ආයෝජන කියන කාරණය ඉතාමත් වැදගත් වෙනවා. රටේ සියලුම ආයෝජන මධ්‍යම කමිටුවක් මගින් අනුමත කරනවා. අද රටේ ඔක්කොම කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන කරලා තියෙන ආයෝජන රටට වැඩකුත් නැහැ, ජනතාවට වැඩකුත් නැහැ, කිසිම වටිනාකමකුත් නැත්තේ. හොඳම උදාහරණ නෙළුම් කුරුණ, ඊළඟට හම්බන්තොට වරාය, සූර්යයා ක්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා වගේ දේවල් ගත්තන් පස්සේ ඒවා කවදාවත් නැවත ඉපීම් කරන්න පුළුවන් මට්ටමේ තැන් බවට පරිවර්තනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මධ්‍යම කමිටුවක් මගින් අනිවාර්යයෙන්ම ලංකාවේ ආයෝජන විශේෂයෙන්ම විදේශ ආයෝජන කිරීම සඳහා වැඩපිළිවෙලක් අනුමත කරන වැඩපිළිවෙලක් සකස් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා ආයෝජනයේ වටිනාකම රැකෙන, ආයෝජනයේ සුදු ප්‍රතිලාභ ලැබෙන, ආයෝජනයේ මහජන සුභසිද්ධිය ලැබෙන දේ තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙන නිසා ප්‍රමුඛතා සකස් කිරීමේදී දේශපාලකින්ගේට අවශ්‍යතාවය මත නොව, දේශපාලකින්ගේ පුම්බන අවශ්‍යතාවය මත නොව, දේශපාලකින් ඉන්න ප්‍රදේශයේ පදනම් කරගෙන නොව, රටේ අවශ්‍යතාවය ජාතික ආදායම වැඩි කරගන්න ක්‍රමවේදයකට රට තල්ලු වෙන සිස්ටම් චේන්ජ් එකක් තමයි ජනතාව ඉල්ලන්නේ. අන්න ඒ සිස්ටම් චේන්ජ් එක ලබා දිය යුතුයි. ඊළඟට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඉතාම අවශ්‍යයි. රට අද විනාශයට පරිවර්තනය කරන අද මාධ්‍ය සංස්කෘතිය ඉතාමත් දේශපාලනීකරණය. ඒ නිසා දේශපාලනීකරණය නොවූ මාධ්‍ය සංස්කෘතියක්, දේශයේදී අගය කරන සංස්කෘතියක් ආරක්ෂා කරන ක්‍රමවේදයක්, ඒකව මහජනතාවගේ බුද්ධි වර්ධනයට ආමන්ත්‍රණය කරන කතා කරන මාධ්‍යයක් අවශ්‍යයි. ජනතාව ඉල්ලන වැදගත්ම වෙනස්කමක් හෙට මේ අත්දකින්න පුළුවන්. ඒ නිසා සිස්ටම් චේන්ජ් එක හැටියට යහපත් මාධ්‍ය සංස්කෘතියක් රටේ ගොඩනැගීම අනිවාර්යයෙන්ම සිදුවෙන්න අවශ්‍යයි. පාලකයින් අඩු රටක් අපට අවශ්‍යයි. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ අද රට පාලනය කිරීමට බිලියන ගාණක් අවුරුද්දට වියදම් වෙනවා. ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ දෙසීසපක්, පළාත් සභා, රාජ්‍ය සභා, නගර සභා, මහනගර සභා, ඉවරයක් නැති
පාලක කොටසක් ඉන්නේ. එතකොට ඔවුන් කරන පාලනයක් නෑ, ඔවුන් හැම වෙලාවෙම කරන්නේ පාලනයට ඩිස්ටර්බ් කරන එක තමයි වෙන්නේ. කිසිම වැඩක් අද කරගන්න බැරිලා තියෙන ප්‍රාදේශීය මට්ටමට ගියාම මොකද මේ දේශපාලන මැදිහත් වීම නිසා. ඒ නිසා පාලකයන් අඩු රටක් තමයි මා ජනතාව ඉල්ලා සිටින්නේ. ඒ නිසා සිස්ටම් චේන්ජ් එකක් හැටියට ජනතාව ඉල්ලන්නේ මේ පාලකයන්ගෙන් අඩු වැඩ කරන මිනිස්සු ඉන්න, වැඩ කරන කොටසක් ඉන්න, ඔවුන්ගේ වටිනාකම තේරුම් ගත්ත රටක් ගොඩනගන්න කියන එකයි. මේ සිස්ටම් එකට ඇත්තටම ආණ්ඩු ඉංග්‍රීසි කාර්යෙන් විසින් ගොඩනගා, ඉංග්‍රීසි කරුවා විසින් ගොඩනගා, එහෙම නැත්නම් යටත්විත කාලේ ගොඩනගා රාජ්‍ය සේවාව ඉතාමත් ලස්සන තියෙනවා. ඒ රාජ්‍ය සේවයේ තියෙද්දි හැම වෙලාවෙම අද දේශපාලන මේ අධිකාරී ඔක්කොම ඩුප්ලිකේට් වෙලා තියෙන්නේ. ඔවුන් අයින් වුණා කියලා, ඔවුන් එයිම ආයතන උදාහරණයක් ගත්තා, ප්‍රාදේශීය සභා, පළාත් සභා නැති වුණා කියලා රට දුවන එක නතරලා නැහැ. මොකද සිස්ටම් එක එහෙම තියෙන නිසා මේ සිස්ටම් ඔක්කොම ඩබල් ට්‍රිබල් වෙලා තියෙන්නේ. මෙන්න මේක නතර කරන්න ඕනේ. ඒ නතර කරලා පාලකින් අඩු රටක් බවට පරිවර්තනය කිරීම කියන සිස්ටම් චේන්ජ් එක ජනතාව ඉල්ලා සිටිනවා. ශ්‍රමයේ වටිනාකම අත්‍යවශ්‍ය කාරණයක් කියන කාරණේ ඉතා වැදගත්. සම වෙළඳපොළ පුහුණු සම වෙළඳපොළ පරිවර්තනය කරගන්න ඕනේ. නිෂ්පාදන කර්මාන්ත වැඩි කරන්න ඕනේ. පෞද්ගලික කර්මාන්ත නිෂ්පාදනයට ඔවුන්ට වටිනාකමක් ලබා දීමට අවශ්‍ය වෙනවා. දේශීය අමුද්‍රව්‍ය පදනම් කරගත් නිෂ්පාදන රටාවක් අනිවාර්ය රටේ ගොඩනගෙන්න ඕනේ. ඊළඟට සතුටෙන් ජීවත් වෙන මිනිසුන් සිටින පරිසරයක් ගොඩනගගෙන අවශ්‍ය වෙනවා. නිසා බුද්ධි ගලණය නතර කිරීමට මෙන්න මේ කාරණා ටික ගොඩනගා ගන්න අවශ්‍ය නම් මේවා ඉතාමත්ම පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙද්දී දේශපාලකයා විසින් රට සම්පූර්ණයෙන්ම වෙනත් මාර්ගයකට ඇදගෙන යන වැඩපිළිවෙළක් තමයි පසුගිය දශක කීපය තුළ සිද්ධ වුණේ. නිසා ජනතාව ඉල්ලන්නේ මේ වගේ සිස්ටම් චේන්ජ් එකක් Tamanට මහන්සිලා හම්බ කරන් ගන්න පුළුවන් වටපිටාවක් රට තුළ තිය හැදන්න කියන එකත්, රට තුළ මේ වැඩපිළිවෙළ තිබුණොත් එහෙම Tamanට මහන්සිලා වගේ එකතු කිරීම කරලා ජාතික ආදායමට යම් සේවාවක්, ජාතික ආදායමට යම් එකතුවක් කරලා දීමේ හැකියාව වුණාට තියෙනවා. නමුත් රටේ එවැනි වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් වැදගත් දෙයක් ඒක. ඊළඟ මූල්‍ය විනය රහිත රට, මූල්‍ය විනය සහිත රටක් ගොඩනගා ගන්න අවශ්‍යයි. ඒ සඳහා අනිවාර්යයෙන්ම රටේ තියෙන මේ ඒකපාක්ෂික ගිවිසුම් ක්‍රම, එහෙම නැත්නම් අන්සොලිසිටඩ් බිඩින් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් තහනම් කරන රටක් ඉල්ලනවා. ඊළඟ සදාචාර සම්පන්න අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන පාටිපාටියක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. එක එක්කෙනාට ඕන කොමිස් පිට පදනම් කරගත්ත ක්‍රමවේදයක් නෙවෙයි. ඊළඟ ප්‍රසම්පාදන කොමිෂන් බලාත්ම කරලා ප්‍රසම්පාදන පනතකින් මේ කටයුතු කරන රටක් බවට පරිවර්තනය වෙන, මුදලේ වටිනාකමට ආයෝජන ඇති රටක් අත්‍යවශ්‍යයි කියන කාරණය ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ්. එතකොට මේ සිස්ටම් ටික අනිවාර්යෙන්ම චේන්ජ් කිරීමට අවශ්‍ය නීති පද්ධතිය සකස් කරොත් එහෙම හෙට දවසේ රට ඉදිරියට යන වැඩපිළිවෙල සිදුවේවි. එහෙම නැත්නම් තවදුරටත් මේ රට යන්නේම අගාධයටම තමයි. ඒ නිසා මේ විශේෂයෙන්ම මේ අන්සොලිසිටඩ් බිඩින් කියන එක ආණ්ඩුක ව්‍යවස්ථාවෙම තහනම් කිරීම අත්‍යවශ්‍යයි කියන කාරණේ මගේ හැඟීම. මොකද එහෙම නැත්නම් ආයෙත් මේ දේශපාලකයන් විසින් තමන්ට ඕන දේවල් කරලා කොමිස් ලබා ගන්නවා. මොකද රටේ දූෂණය, වංචාවේ වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන තැන තමයි මේ අන්සොලිසිටඩ් බිඩින් කියලා කියන්නේ. දෙවනුව අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන පටිපාටි. මෙන්න මේවා හොඳ ආකාරයට ට්‍රාන්ස්පේරන්සි ඇතුව එමන විනිවිද දැකින ආකාරයට කරන රටක් අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එකේ වැදගත් අර හැඩිට එය සටහන් කරන්න ඇත්ත වශයෙන්ම පුළුවන්. එතකොට මෙන්න මේ කාරණා ප්‍රධාන වශයෙන්ම අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණා ටික පදනම් කරත මෙන්න මේ චේන්ජස් ටික හරියට අපිට කරගත්තොත් එහෙම රට ඉදිරි ගමනකට අපිට ඇතුළත් කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ මේ තියෙන විදියටම රට තවත් බංකොලොත් බවට පරිවර්තනය වීම විතරයි. ඉතින් ඒ නිසා මෙන්න මේ සිස්ටම් චේන්ජ් ටික ප්‍රධාන වශයෙන්ම කිරීම හරහා අපිට පුළුවන් වේවි මේ රට හොඳ තැනකට ඉදිරියට අරගෙන යන්න. අපි මේ සිස්ටම් චේන්ජ් අපි අරගලයේ කියනක ප්‍රධාන වශයෙන් අරගලයේ අවශ්‍යතාවයේ පැනගෙන අරගලයේ පසුගිය දිගින් දිගටම සාකච්ඡා කරත් මේ කාරණා තමයි අරගලයේ සාර්ථක වීමට මෙන්න මේ චේන්ජස් ටික ඇත්ත වශයෙන්ම කෙරෙන්න ඕනේ. ඒ නිසා තමයි මුලින් ඉඳලම මේ අරගලයේදීත් අපි කතා කරේ මේ සිස්ටම් චේන්ජ් එක කරගැනීමට සුදුසු අරගලයක් ගොඩනගන්න අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් මේ අරගලයේ ජනතාව විඳපු දුක් වේදනාවල ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න බැරි වෙනවා. නැවතත් පරණ තැනට මේ රට තල්ලු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ චේන්ජස් ටික කිරීමට පුළුවන් ආකාරයට දේශපාලකයා තල්ලු කිරීම, එහෙම නැත්නම් රට තල්ලු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට තමයි අපි දකින්නේ. එහෙම නැතුව මේ තියෙන ක්‍රමයේ පදනම් කරගෙන
මැතිවරණයකට යෑම සම්පූර්ණයෙන්ම මේ 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 කඩාකප්පල් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකද රටේ නීති පද්ධතිය තමයි සුප්‍රීම් කෙසේ වෙතත් ඒ නීති පද්ධතියට යහ අපිට යන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මේ තියෙන දේශපාලන මේ මැතිවරණ ක්‍රමය යටතේ අපි මැතිවරණයට ගියොත් වෙන්නේ ආයෙත් එක්ක මේකට මේ 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 ඉන්න දූෂිත දේශපාලකින් 75% විතර නැවතත් පාර්ලිමේන්තේ එනවා. ඊට අමතරව ඔවුන්ගේ පුත්තු හරි කවුරු හරි කමන්න එකතු වෙලා තමයි මෙතනට එන්නේ. ඒ නිසා මේකෙන් කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ කාරණා ටික කිරීම සඳහා නීති සම්පාදනය නීති වෙනස් කිරීම සඳහා අවශ්‍ය තල්ලුව ලබා ගැනීමට තවදුරටත් අපිට සිද්ධ වේවි. මේක දිගටම පවත්වාගෙන යන්න දේශ ඡන්දවලට යෑම හරහා මේක සිද්ධ වෙන්නේ නැහැ. අත් වශයෙන්ම මේ තියෙන බලය තියෙන පක්ෂ හරහා දැනට තියෙන පාර්ලිමේන්තුවට බල කිරීමේ වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ. එකින් එක හරි කමන්නේ මෙන්න මේ මේවා වෙනස්කම් කරගන්න. ඒ වෙනස්කම් කරගත්තොත් අපිට පුළුවන් වෙයි ලස්සන රටක් හෙට දවසේ දකින්න. අපි මේ සඳහා එකතු වෙමු. මේ සිස්ටම් චේන්ජ් කිරීම සඳහා එහෙම නැත්නම් මේ ක්‍රමවේදයන් වෙනස් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමට ජනතාව දැනුවත් කිරීමට දේශපාලකින් දැනුවත් කරලා මේ තැනට ඔවුන් තල්ලු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීම සඳහා සියලු දෙනාගේම එකතුව අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ එකතු වීම සියල්ල එකතු කරගෙන අපි උත්සාහ කරමු යම් ආකාරයකට මේ සංවර්ධනය වූ රටක් බවට පරිවර්තනය කරගැනීමට. ඒ නිසා මේ සාකච්ඡාවට සහභාගී සියලු දෙනාටම මගේ ස්තුතිය උදා කරන්න කැමැති මම මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සියලු දෙනාටම ස්තුතියි.